කොහොමද ඔයගලන්ට ඉතින් අද දෙමේ තව වීඩියෝ එකක් right ඉතින් අපි මේ කරන්න යන්නේ වීඩියෝ එක රුක්ෂාන් එක රුක්ෂානුත් මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් කරන්න ආවේ විටරේයා කැම්පස් එකට දැන් අපි අද ඉන්නේ මේ පෙටෝනි කැම්පස් එකේ ඔගොලු කරන්නේ උනට මේ සිටි එකේ රුක්ෂාන් මට කියන්නකෝ ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද මෙහි ආවට පස්සේ මොකද හැමෝටම චැලෙන්ජස් තියෙනවා හැමෝම මම ඔයාලට කියලාම පටන් ගන්නවා හැමෝම කියනවා බැංක account හොයන්නේ අමාරු නා IRD හොයන එක එහෙම එහෙම පොඩි පොඩි තියෙනවා ඒක කියන ප්‍රශ්න accommodation හොයනකොට මේව වුණා ප්‍රශ්නාව ඔයාලට මොකද තත්ති ඇත්තටම මුළු process එකම challenge එක ඇත්තටම process එක පටන් ගන්නකොට මගේ ලංකාවේ ඔෆිස් එකේ වැඩ කරනවා ඒ ඔෆිස් එකේ වැඩත් එක්ක ඒ process එකේ තියෙන ඒ ડોකියුමන්ට් ලිස්ට් එක හොයාගන්නවා කියන එකත් ඇත්තටම චැලෙන්ජ් එකක්. මාර ලොකුම චැලෙන්ජ් එකක්. සමහර වෙලාවට ඔෆිස් එකේ වැඩ කරනකොට ලන්ච් අවර් එකේ එළියට ගිහිල්ලා ලන්ච් අවර් එකෙන් පස්සේ තව පැයකුත් අරගෙන තමයි ડોකියුමන්ට් ස්කෑන් කරලා සමහර ඒවා අම්මගේ තාත්තගේ සමහර අම්මගේ තාත්තගේ මේ 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 මදරින් ලෝගේ ඔක්කොගේම ડોකියුමන්ට් ලොකු ෆැමිලි ડોකියුමන්ට් හිස්ටරි ડોකියුමන්ට් එකක් හදන්න. ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක. දැන් ඔෆිස් එකේ දැන් බලන් ඉඳන්නේ මේ එළියට ගියේ ලංචවරේ. ඒකනේ කිව්වේ ලංචවරේ ගියා කියලා. ලොකුම චැලෙන්ජ් එකක් වුණා. හැබැයි මෙහෙට ඉනිෂියලි ආවට පස්සේ ඕනම කෙනෙක්ට එන චැලෙන්ජ් එක තමයි ඉමෝෂනල් challenge කවුරුත් කියපෙන තියක් මාර ඇදලා ගත්තා ඈ ඒ කවුරුත් කිව්වේ නැහැ ඒක හැමෝම කියන accommodation ගැන හැමදේම ගැන මාර emotional මේ challenge එකක් වුණා first month එක මාර ලොකුම challenge එකක් වුණා දැන් මේක තමල ගහලා යන්න ඕන කියන challenge එක මාර ඉදිරියට ආවා දෙදරිනුත් මාර ඉදිරියට encourage කරා දැන් ආවේ වැඩක් අපි වෙලද කරගන්න කොහොම හරි කාගෙන ඉන්න ආපු ගමන් job සම්බෙන්නේ නැහැ ආපු ගමන් ඔයා හිතන දේවල් වෙන්නේ නැහැ. සමහරවිට කැම්පස් එකට යනවා, ගෙදර එනවා, කැම්පස් එකට යනවා, ගෙදර එනවා, ඔය වටපිට බලාගෙන යනවා. සමහරවිට කැම්පස් එකේ එළියේ කැම්පස් එකේ සිංහල යාළුවා මොනම කතා කරනවා. ඊට පස්සේ ආයෙ කැම්පස් එකට යන්න ඕනේ ආයෙ කතා කරන්න. සෝ ඒ වගේ මොකද ෆැමිලි එක නැතුව මම මාර දෙයක් එක එකතු කරන්න මම ඊයේ තව ස්ටුඩන්ට් කෙනෙක්ට කතා කරා. එයා මට කියපු දෙයක් තමයි මේ සමහරක් කරලා මේ මම දැන් මම ඇත්තටම එයා විසිට් කරන්න ගියාම එහි කවුරුත් වැඩි ලංකාවේ කට්ටිය නැහැ. right මාත් එක්ක කතා කරලා පස්සේ කියපු දෙයක් තමයි මේ මෙහෙම කතා කරන්න ලැබිච්ච එකත් සන්තෝෂයක් කියලා. ඒ කියන්නේ මේ සිංහලෙන් කතා කරන්නත් එයාට කවුරුත් නැහැ. ගෙදර ඇරෙම කතා කරන්න ඕනේ. ඔය මාර පොයින්ට් එක ගෙනා ගිහින් ඒක මට එයා කියපු දේ මට දැන් මතක් වුණේ කපට ඔය කීප එකත් එක්ක. ඒකත් සමහරක් වෙලාවට බලපන් එකයි මේක ඇවිල්ලා පැටර්න් එකක් මේක ඇවිල්ලා ආපු ගමන් හරි සමහරක් වෙලාවට ආපු දවසේ දෙකේ හරි සන්තෝෂයි තියෙන අලුතටකට ආවා මට මතකයි මම කියලා සමහර වීඩියෝ වල කියනවා ආපු ගමන්ම හම්බ වෙන්නේ නැහැ නිව්සීලන්ත කියන එක ලොකුම චවන් මොකද ඔක්කොම අතහැරලා කවුරුත් නැති රටක කවුරුත් හිටියත් තමන් තනියම හැමදේම කරගන්න ඕනේ මේ චැලෙන්ජ් එක තියෙනවා ගොඩක් වෙලාවට සපෝට් එක හම්බ වෙනවා බට් ඉමෝෂනලි මාරට ලොකු චැලෙන්ජ් එකක් එනවා ඇට්ලීස්ට් මාසයක එකමාරක් කෙනකයි චැලෙන්ජ් එක තියෙන මේ චැලෙන්ජ් එක ඒක පයින්න ඕනේ ඒක පයින්න ඕනේ අනිවාර්යෙන්ම මේ චැලෙන්ජ් එක ගන්න බලාගෙන තමයි එන්න ඕනේ ඔව් කවුරුත් හිතන් ඉන්න එපා නිකන් හැමදේම ආපු ගමන් හරි ලස්සනට ඔක්කොම වෙනවා කියලා ඉතින් මේ ඇවිල්ලා ලිවිං එක්සැම්පල් එකක් තව මේ දැන් මේ ප්‍රොසෙස් එක වටගෙන එයාගේ කටින් මේක කියප එක ඔයගලන්ට විශ්වාස කරන්න පුළුවන් නිකන් බුරු ලෝකම ආවාගෙන එන්නේ නැතුව මේ දේවල් කන්න බලාගෙන ඉන්න ඕනේ නේනකොට හරි එතකොට තමයි ඔය ඉමෝෂන් හල යන්න ඉතිච්චලා එහෙම නෝ අනිවාර්යයෙන් දැන් මට හිතුණානේ දැන් මම ස්ටුඩන්ට් කාලේ ඉන්නකොට මම ගොඩක් වෙලාවට හෝල් දෙලා හිටියා මොකද හේතුව මගේ වයිෆේ මාව හෝල් කරන්න මාර ට්‍රයි එකක් දුන්නා නෑ අපි ආවේ හේතුවක් නිසා අතාරින්න මොකද මට හිතුණා මම ගෙදර ගියා නම් ඉවරයි මේ මොකද මේ කරන්නේ හිතනවා හරි රයිට් ඉතින් ඊට පස්සේ කොහමද ඊට පස්සේ දැන් ඉමෝෂනල් පැත්ත තියෙනවා ඔයා වගේ මේ මේ බැංකු කටයුතු ටික කරගත්තද හරි ඔව් ඒ ටික කරගත්තා ඇත්තටම මගේ එක උනේ මට මේ මට කතා වෙන්න තියෙන්නේ අර ඉමෝෂනල් පහට්ටක මෙයාගේ හදාගත්තට පස්සේ මෙයාට ඒක තමයි තිබිලා ලොකුම ප්‍රශ්නේ අනිත් එක නම් එයාට ගේම නෑ වගේ මට පේන්නේ ඒක එක 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 චැලෙන්ජ් එකක් ඊට පස්සේ ජොබ් එක හොයාගන්න එක ඇත්තටම IELTS එකේ මම තකොද පළවෙනිම ලොකුම FTS එකට ආව් ඔව් ඔව් මෙයාට 30000ක් කරන්න දුන්නා 30000ක් කෙනෙක් තමයි මේ රුක්ෂාන් FTS එක දාලා අපින්දා ඔටෝමැටිකලි ඔන්ලයින් account එක හදා ගන්න උනා
මේ දැන් රුක්ෂන් මම මේ බය වෙයි දැන් දැන් 30000 ට්‍රාන්ස්ෆර් කරන්න ගියොම මම ඒකත් කරපරයි දැන් ඒ දැන් මේ දවස්වල අලුත්ම මේක තමයි දැන් ඇත්තටම කොත් උන ආපහු FTS රටල නැවතිලා තියෙන්නේ right FTS එක සාමාන්‍යයෙන් 20000 තමයි කරන්නේ නමුත් අපි ඔයයි තව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා ඒ 30000 ට්‍රාන්ස්ෆර් කරන්න කියපු so එතකොට account එක කොහමද online හදාගෙන ආවේ මෙහෙට ඇවිල්ලා තමයි account එක approve කරගන්න ඕනේ ඔව් මේ activate කරගන්න ඕනේ so ඒකට ඉතින් අනිවාර්යයෙන්ම address proof එකක් so campus එකෙන් ලොකු support එකක් දුන්නා මේ ඔයාගේ temporary address එක ඒක confirm කරලා දුන්නම එතකොට ඒක bank එක මේ approve කරනවා right ඉතින් ඒක එහෙම ගියා ඊට පස්සේ කොහොමද part time job එකක් හොයාගන්නේ කොච්චර දුරට අමාරු නැහැ part time job එකක් හොයාගන්න එකත් නද challenge එකක් සමහර වෙලාවට සමහර වෙලාවට ඒගොල්ලන්ට within a week වෙනවා සමහර ඒගොල්ලන්ට within a month වෙනවා සමහර වෙලාවට 2 months වෙනවා හැබැයි මට කියන්න තියෙන එකම දේ never give up සමහරවිට මොකද මෙහි New Zealand system එක ලංකාව වගේ නෙමෙයි ලංකාව සමහරවිට ඇප්ලිකේෂන් එක දැම්මම අනිත් දවසේ කියනවා ඔයා pool එකට යනවද ඔයාට second interview තියෙනවද initial interview තියෙනවද මොනවාද කියලා මොකද මෙහි system එක ටිකක් slow සමහරවිට ඔයා දැන් දාන එකට ඔයාට මාස දෙකකට විතර පස්සේ ඔයා වෙන job එකක් කරනවා මාස දෙකකට විතර පස්සේ අනිත් call එකකට call එකකට පුළුවන් සෝ එහෙම ඇවිල්ලා තියෙනවා. එහෙම වෙනකොට සමහරවිට දැන් ඊට පස්සේ කරන් ඉන්න එකට වඩා ඒක හොඳයි ඊට පස්සේ. අරක හම්බ වෙච්ච ගමන් ඒක දාලා යන්නත් බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රැක්ටිකල් ඉෂුස්. තව එකක් තමයි හම්බ වෙන මොන එකකින් හරි පටන් ගන්න. පටන් ගන්න. ඒක මම තෝරන්න එපා නේ. කිසිම තේරි මන්නේ මොකද මෙහි හැමදේම එකයි. ලංකාව වගේ මේ මේ ඩිෆරෙන්ෂියේෂන්ස් නැහැ. හැමදේම එකයි. මොකද ඔක්කොටම එක විදියට තමයි මේ සැලකන්නේ. දැන් ඔයා හොඳ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකක් ගත කරපු කෙනෙක් නේ ලංකාවේ. හරිද? දැන් ස්ටඩීස් කරන්න ගත්තාම එක පාට ඒක කොහොමද ඒකත් චැලෙන්ජින් ඇතිනේ ඒකත් චැලෙන්ජින් තමයි කොහොම චැලෙන්ජින් හරි ඉතින් ඉඳලා ස්ටඩිස් කරනකොට තියෙන චැලෙන්ජ් එක තමයි හරි මෙහි ඔක්කොම assignments වලින් නේ යන්නේ assignments යන්නේ මෙහි මෙහි ගොඩක් වෙලාවට තියෙන ඔක්කොම assignments මේ 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 written exams නේ right හැම subject එකකටම assignment එකක් තියෙන assignment එක තමයි මේ assess කරන්නේ right හරි දැන් අපි ඔයාලා ජූලයි ටෙක් එකට ජූලයි ලොකු දවසක් නෑ ඇත්තටම ගොත් ඇවිල්ලා නමුත් ඒ වුණාට ඒ experience එක සෑහෙන වටිනවා ඉතින් ඔයාට මොකද හිතෙන්නේ ඔයා පටන් ගත්තනේ IELTS overseas education ආයතනෙත් එක්ක මේ process එක කරන්න. ඒ පටන් ගත්ත තැන ඉඳන් මේ වෙනකන් ඔයාගේ feedback එක මොකද්ද ඒ අපිත් එක්ක කරපු process එක? IELTS එක පටන් ගත්තු first day එක ඉඳන් මාර ලොකු support එකක් දුන්නා. ඇත්තටම සමාලලාට අපි මේ මේ delay වෙනකොට විනෝද කතා කරලා කෑ ගන්න මේ document එක එවන්නේ නැද්ද? ඔයාට යන්න ඕනේ නැද්ද? So ඒ pressure එකත් අපිට ආවා. සෝ කුමාරි IELTS එකෙන් ආපු සපෝට් එකයි අපිට දුන්නු ගයිඩන්ස් එකයි ෆස්ට් ඉන් ඕල් මට තාම මතකයි ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකට වීඩියෝ එකක් කරා මේ Zoom meeting එකක් කරා ඇය හතරක් 10ට මේ 10ට පටන් අරගෙන දවල් 2 වෙනකම් කරා විනෝල තමයි එක කරේ සෝ එතකොට මම හිතුවා මෙච්චර ඩොකියුමන්ට්ස් ටිකක් ඕන නම් මේ මේකට මෙච්චර අමාරු වෙන්නේ මොන මකුලද සෝ මේ A to Z ලොකුම සපෝට් එකක් දුන්නා ඒගොල්ලෝ දන්නව මොනවද ඕනේ මොනවද ඕනේ නැත්තේ ඇයි මේක කරන්න ඕනේ මේ විදිහට කරුවම තමයි මේක හරියන්නේ ඒ සපෝට් එක ගොඩක්ම දුට හම්බුණා අපි යුනිවර්සිටි එක සිලෙක්ට් කරන තැන ඉඳලා සමහර යුනිවර්සිටි අපිට ඔප්ෂන් ආවත් අපිට මෙන්න මේකම ඒගොල්ලෝ එතනත් ගයිඩන්ස් දුන්නා මේ මේ විදියට කරන්න මේ විදියට කරන්න කියලා ඒකත් අමතරව විසා ප්‍රොසෙස් එකේදී ලොකුම සපෝට් එකක් දුන්නා. එතන හමුණා. ඕවරෝල් කමියුනිකේෂන් එක ගත්තාම ටීම් එකේ වම මොකද හිතන්නේ? කමියුනිකේෂන් එක. ටීම් එකේ කමියුනිකේෂන් throughout the 24 hours. සමහරවිට විනෝලටත් මහරෑට මැසේජ් එකක් දැම්මම සමහරවිට ඒ වෙලාවම within 2-3 minutes get back කරනවා. මහරෑට. So ඒ කමිට්මන්ට් එකත් මම ගොඩක් appreciate කරනවා. අන්නද මම රුක්ෂාන් ඉස්සර අපිට මම වගේ ටීම් එකකටත් ඔන්න තෑන්ක්ස් කරනවා. ඕගොල්ලෝ ඒ විදිහට කරපු නිසා තමයි අද මට මෙහෙම වෙලා කොන්දක් කෙලින් තියාගෙන මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. හරි. ඉතින් ඔයගලන්ටත් මම තෑන්ක්ස් කරනවා. well done team. right. හරි රුක්ෂාන් ඉතින් මම වැඩි වෙලා වාගේ ගන්නෙ නෑ. ඔයාලත් වැඩ තියෙන මන්දන මේ ඔක්කොම busy life එක ඇතුළේ තමයි මමත් මේ බලන්න ඇත්තට මේ කැම්පස් එක ඇතුළේ දැන් ආවේ. ඉතින් ඔයාලට මම wish කරනවා all the best. thank you. කරන හැම වෙලෙම හොඳට කරගෙන යන්න හැමදාම වගේ මම හැමදාම ටච් එකේ ඉන්න ඕන දෙයක් ඕන ලව අහන්න අපි ඉස්සරහට ටච් එකේම ඉස්සරහට හම්බෙමු මම ඉතින් දෙපැත්තම විසිට් කරනවා ඉතින් මම හිතනවා බලන් ඉන්න මේ වීඩියෝ එකනොත් දෙයක් ඉගෙන ගත්තා යම් කිසි දෙයක් ඔලුවට දාගත්තා මේ එක එක වෙනස් වෙනස් කට්ටිය වුණාට ඔයගොල්ලන්ට පේන තේ හැමෝම එකම දේ කියන්නේ හරි ඉතින් ඒක තමයි ඇත්ත රියල් සිටුේෂන් එක ඉතින් ඒක නිසා එකෙන් දෙයක් ඉගෙන ගන්න වැඩි අතාරින්න එපා never give up
මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවොත් එක්ක. ඉතින් තැන්කියු වීඩියෝ එක බලවට සුබ දවසක්. ඉක්මනටම හමු වෙමු අලුත් වීඩියෝ එකේ.